වයස අවුරුදු 48ක පුද්ගලයෙක්. මොහු රන්දොම්බේ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. 17 වෙනි දින තමයි ඔහුව අත්අඩංගුවට ගත්තේ. ඒ අනුව ඔහුගෙන් ප්‍රශ්න කරා මේ සැකකටු තුල අත්අඩංගුවට ගත්තු පුද්ගලයා මොහු මද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක්. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුණා ඔහු ඒ මනුෂ්‍ය ඝාතනයට ඍජුව සම්බන්ධ වී තිබෙන බවට. ඒ අනුව තවදුරටත් ප්‍රශ්න කිරීමේදී මේට සම්බන්ධ වුණු අනෙකුත් සැකකරුවෙක් සොයා ගැනීමට හැකියාව ලැබුණා. ඒ අනුව ඔහුත් අද දිනේ අත්අඩංගුවට ගත්තා. මොහු වයස අවුරුදු 37ක පුද්ගලයෙක්. ගාල්ල කලේගාන් ප්‍රදේශයේ තමයි ඔහු පදිංචි වෙලා ඉන්නේ. නමුත් මොහුගේ මුල්ගම් ප්‍රදේශයේ විදියට දඹුල්ල කියලා හඳුනාගෙන තියෙනවා. මේ පුද්ගලයාත් මනුෂ්‍ය ඝාතනය සඳහා සම්බන්ධ වෙනවා. මනුෂ්‍ය ඝාතනය සඳහා පුද්ගලයන් 3 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. එක් පුද්ගලයෙක් වෙඩිකරුවෙක්. ඒ වගේම අනිත් පුද්ගල 2 දෙනාට සහාය වෙලා තියෙනවා. ඒ වගේම මේ සඳහා තියුණු ආයුධයක් පාවිච්චි කරලා තියෙනවා. මේ මනුෂ්‍ය ඝාතනය සිදු කරන අවස්ථාවේ මේ තියුණු ආයුධයක කැපුම් තුවාලත් මේ මියගිය පුද්ගලයාගේ ශරීරයේ තියෙනවා. අද දින අත්අඩංගුවට ගත්ත පුද්ගලයා සමග ඔහු යම් කිසි ආකාරයකට සම්බන්ධතාවයක් දක්වන කාන්තාවක් අපි අත්අඩංගුවට ගත්තා. අවුරුදු 35ක වයසැති කාන්තාවක්. ඇය කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි කාරණියක්. අපිට දැනට අනාවරණය වූ තොරතුරු අනුව මේ මනුෂ්‍ය ඝාතනය වෙනුවෙන් මේ කාන්තාවගේ ගිණුමට මනුෂ්‍ය ඝාතනයට කලින් සහ පසුව යම් කිසි ආකාරයක මුදල් ප්‍රමාණයක් ලැබිලා තියෙන බව නිරීක්ෂණය වෙනවා. පියල් ලක්ෂයකට අඩු මුදල් ප්‍රමාණයක් වාර දෙකකදී ලැබිලා තිබෙන බව නිරීක්ෂණය වෙනවා. නමුත් අපේ තත්ත්වයත් තවදුරට විමර්ශන කටයුතු කරන අපිට ඉස්තරම කියන්න බෑ. අපි සැක කරනවා මේ මුදල විදේශ රටක ඉඳලා තමයි ඔවුන්ට ලැබෙන්නට ඇත්තේ කියලා. මොකද මේ මනුෂ්‍ය ඝාතනය මෙහෙවීම යම් කිසි ආකාරයකට විදේශීය සිටින පුද්ගලයෙක් විසින් හසුරවලා තියෙන බව නිරීක්ෂණය වෙනවා. ඒ නිසා තමයි මේ කාන්තාවත් අපි අත්අඩංගුවට ගත්තේ. ඒ වගේ මේ කාන්තාව මේ මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ වෙච්චි අද දින අත්අඩංගුවට ගත් සැකකරුට යම් කිසි ආකාරයක රැකවරණයක් ලබා දීලා තියෙන බවට තොරතුරු තියෙනවා. ඒ වගේම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් යම් කිසි දැනුවත් වීමක් සිදු වුණාද යන්නත් අපි සොයා බැලීමක් කරනවා.